නවම් පුන් පොහොය අදයි විමල් කියන ගෝඨාභය ජනපති කර ගැනීම අපේක්ෂාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය මේ රටේ කර්මාන්තකරණේ විශිෂ්ටතම යුගය බවට පත් කිරීමට එක්වෙමු බෝස්ටරය ගැනීමෙන් රෝහල් ගතවීම අඩු වෙලා සමෘද්ධිය වැඩි කිරීම ගැන ජනතා ප්‍රසාදය ඇමරිකාවට නිවාස ප්‍රශ්න විශ්වාසනීය පුවත් කාටක් කලින් රටට තියෙන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ ප්‍රථමයෙන් දේශීය පුවත් ධර්ම සේනාධිපති සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නවම්පුර 15වක පොහොය දිනය අදයි රජක හනුවර වේළුවනාරාමේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතයේද සිදු වූයේ අදවැනි නවම් පුන් පොහෝ දිනකයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සඳහා ඕවාද ප්‍රතිමෝක්ෂයේ දේශනා කළේද අදවැනි දිනක බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙනවා එමින්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසකට පෙර ආයු සංස්කාරයේ අත්හැරීම සිදු වූයේද අදවැනි නවම් පුන් පොහෝ දිනකදී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත්සව් සහ වමත්සව් යන ශාසනික තනතුරු පිරිනැමීමද නවම් පොහෝ දිනකදී සිදුව තිබෙනවා නවම් පුන් පොහොය වෙනුවෙන් දෙවේනි සෑම වෙහෙර විහාරස්ථානයකම දානශීල භාවනා ආදී වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙනින සමනක් රැස් සජීව විකාශය මෙවර ගෙනින්නේ අතුරුකිරිය බැදකොඩලන්ත පුරාණ විහාරස්ථානයේ සිටයි අද අලුයම සිටම මෙම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් විවිධාගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා ප්‍රධාන ධර්ම දේශනාව පැවැත්වුවේ පූජ්‍ය දියතලාවේ පියදස්සි ස්වාමින් වහන්සේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සදහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය සිදු කෙරෙනවා මෙතර ලක්හඬ ගුවන්විදුලියේ සෑම පුන් පොහෝ දිනකම ක්‍රියාත්මක කරන ශාසනාලෝක වැඩසටහනද මෙම විහාරස්ථානයේදී පැවැත්වුණා. සාමණේර භික්ෂුන් වහන්සේ සඳහා අවශ්‍ය ධර්ම පුස්තක පූජා කිරීම මෙන්ම උන් වහන්සේගේ දීමෝපියන් සඳහා උපහාර පිරිනැමීමද මෙහිදී සිදු වුණා. සෑම පුන් පොහෝ දිනකම අර්ලිකා බන්දිරියේදී පවත්වනු ලබන අමාතම් සිසිලස වැඩසටහන මෙවර පවත්වනු ලැබුවේ 219 වෙනි වරටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සිදු කෙරුණා මහාචාර්ය පූජ්‍ය මොරකොල්ලාගම උපරත්න ස්වාමින් වහන්සේයි ධර්මදේශනාව පවත්වනු ලැබුවේ දෙසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කලාකරුවන් හෙද නිලධාරීන් පෙරපාසල් පාලිකාවන් ඇතුළු පිරිසක් මෙම ධර්මදේශනාවට එක් වුණා රට පණ දෙන කර්මාන්ත පුනරුද්ධයකට තේමා කරගත් කර්මාන්ත විශිෂ්ටතා සම්මානුල්ල ඊයේ පසර්වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනවා කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගෙන කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල බතරමුල්ල වෝටර් සෙජ් හිදී සංවිධානය කර තිබුණේ කර්මාන්ත මාත්‍ය විමල් වීරවංශිකේ මූලිකත්වයෙන් අද අපිට සතුටු වෙන්න පුළුවන් මේ අභියෝග මැද්දේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ කර්මාන්ත කරුවන් 3යි හිටියේ අද ඒක 11 13ක් දක්වා වර්ධනය වෙලා අද අපේ මෝටර රථ අමතර උපාංග නිෂ්පාදනය කරන ඒ කර්මාන්තයත් ඊට සමගාමීව දිනු වෙමින් පවතිනවා ඒ වගේම ලංකාවේ ටයිල් වෙළඳපොලේ වැඩිම පංගුව තියාගෙන හිටපු පුවක් අරඹ කියන ව්‍යාපාරයේ හිමිකරුවන් රජය ගත්තු ටයිල් පිට රටින් ගෙනීම නතර කිරීමේ තීරණය හේතු කොටගෙන කර්මාන්ත ශාලාව පටන් ගත්තා අගලවත් ආසනේ මේ රටේ ඇතුලේ ටයිල් නිෂ්පාදනය කරා ටයිල් නිෂ්පාදනයේ සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය වලින් 80%කට වඩා දේශීය වශයෙන් සපුර ගන්න පුළුවන් කර්මාන්තයකුත් පිටරට නිෂ්පාදකයාට බාර දීලා වෙළඳපොළ අපි බලන් ඉන්නවා නම් ඒක ඉතා අනුවණ කමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් එතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙන්නේ සොදේශික ජන අභිලාෂයන්ගේ එකතුවක් හැටියට අපේ කර්මාන්තකරණය අපේ දෑතින් ඔසවා තැබීමේ අත්‍යවශ්‍යතාවය තියෙනවා අපි ඒක අපට හැකියතාක් පමණින් කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ යුගය මේ රටේ කර්මාන්තකරණේ විශිෂ්ටතම යුගය බවට පත් කිරීමට එක්වෙමු කැපවෙමු
කුඩා මධ්‍යම සහ මහ පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටන් මිහිදී ජනාධිපතිතුමා අතින් ප්ලැටිනම් සම්මාන ලබා ගත්තා. මහ පරිමාණ මධ්‍ය පරිමාණ කුඩා පරිමාණ ක්ෂේත්‍ර 20කට අදාළ ස්වර්ණ රජත සහ ලෝකඩ සම්මාන පිරිනැමීමද සිදු වුණා. මෝටර රථ එකලස් කිරීමේ කර්මාන්තයේ දිරිගැන්වීම සඳහා इम क्षेत्र विशिष्टांतिदेनिकु सह राज्यांशे समागम तुनक मिहिती विशेषगीम सम्मानिन पिदुम लबुवा पलात नवे आवरणे वन परिधि पवत्तुन लबु विशिष्टतम व्यवसायिक अतेरीमे तरकावलीन सह कर्मांत श्रीलंका 2022 जातिक हस्त कर्मांत प्रदर्शनीट निर्माण इदिरिपत् कल विशिष्टन 117 देनिकु सम्मान लाभहीन लेस तोराकेन तिबुना कर्मांत अमात्यांशे लेखम दया रत्नायक कर्मांत संवर्धन मंडले सभापति उपसेन दिशा नायक महत्वरुद सम्मान प्रदान एक पुना කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන කොවිඩ් රෝගීන්ගෙන් දැඩි සත්කාර අවශ්‍ය වන සියලුම රෝගීන් එන්නත් මාත්‍රා 3ම ලබා නොගත් පිරිස බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක පවසනවා. මේ අතර ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 1252 දෙනෙකු හඳුනා ගැන්වුවා. බෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 630599ක් රෝහල්ගතව සහ නිවාසවල පුත්කරින් 19076 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 595649ක්. ඊයේ දිනේදී කොරෝනා ආසාදිත මරණ 30ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15874 දක්වා ඉහළ ගියා. කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය පහුගිය දවස්වල අපි යම්කිසි අඩුවීමක් දැක්කා. මං හිතන්නේ අඩුවීමට ප්‍රධාන හේතුව තමයි පහුගිය දවස්වල අපි දැක්ක දිනපතා රෝගීන් 1000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ තහවුරු වුණා. නමුත් එන්නත් ලබා ගැනීම වැඩිවීමක් දකින නිසා මේ එන්නත් ලබාගත්තු අයගේ සංකූලතාවයන් අඩු නිසා අපිට ඒ කට්ටියව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට යොමු කරන්න හැකියාව ලැබුණා. නමුත් එන්නත් මාත්‍රා ලබාගෙන නැති සමහර කට්ටියට සංකූලතාවයන් මතුවෙලා අපිට සිද්ධ වුණා රෝහල් ගත කරන්න, ඒ වගේම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන්න සිද්ධ වුණා. අපගේ අත්දැකීම් සහ නිරීක්ෂණ අනුව අපිට දැනෙනවා ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙන්නෙත් එන්නත් මාත්‍රා 3ම ලබාගෙන නැති රෝගීන් සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා මේ එන්නත් ලබාගෙන මේ කොවිඩ් 19ට සූදානම් වෙලා ඉන්න එක. දින 9ක් පුරා අකණ්ඩව පැවති සෞඛ්‍ය වර්ෂණය අවසන් කෙරුණා. ඒ අනුවාද පෙරවරු 8 සිට යලිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට වාර්තා කර තිබූ අයුරු අපට දැකගත හැකි වුණා. බැතර අතුරු මතික ලෙස විවිධ ක්ෂේත්‍රවල වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මධ්‍යම කාරක සභාව රැස් වෙන බව රජී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. ගංගාරාම විහාරස්ථානයේ වෙත පැමිණි අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතුරුවයි මංගල හස්ති රාජා මත සදහතුක කරඬුව තැන්පත් කරමින් චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කෙරුණි. ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ආශිර්වාදය ඇතිව විහාරස්ථ දායක සභාව පෙරහැර අති උත්කර්ෂවත්ව සංවිධානය කර තිබුණා. මෙහිදී අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමින් වහන්සේ විශේෂ අනුශාසනාවක් ද සිදු කළා. අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රනිල් වික්‍රමසිංහ, ආචාර්ය හර්ෂද සිල්වා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රණවිරුවන්ට අභිමානවත්ව තම විශ්‍රාම දිවිය ගත කිරීම උදෙසා නිවසක හිමිකාරීත්වය ලබා දීමේ අරමුණින් ක්‍රියාවට නැඟු විරු අභිමන් නිවාස නයෝජනා ක්‍රමය යුද හමුදාපති ජෙනරාල් සවෙන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණා. මහජන බැංකුව හා යුද හමුදාව එක්ව ක්‍රියාත්මක කරන මෙම නව නය යෝජනා ක්‍රමයේ සමාරම්භක උත්සවය යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණේ.
විරෝපිමන නිවාස නයෝජනා ක්‍රමයේ කිවිසුම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට බහර දීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂත්ින් සිදු කෙරුණා. වසර 10ක හමුදා සේවය සපුරා ඇති හමුදා සමාජිකින්ට දව යෝජනා ක්‍රමයේ යටතේ රුපියල් මිලියන 3 සිට මිලියන 15ක උපරිමයේ දක්වා ණය ලබා ගත හැකි. මහජන බැංකුවේ දිවිනපුරා පිහිටි 700ක පමණ වන ශාඛා ජාලයේ මකින් විරු අභිමන නිවාස නයෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක බවයි මහජන බැංකුව පවසන්නේ. මේ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී ක්‍රියා කරන සෑම යුද හමුදා සමාජිකයෝගේම විස්්‍රාම යාමට පෙර තමාගේම නිවසක් හිමිකරුවකු කිරීම සඳහා මා විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා. යුද හමුදාවේ දායකත්වයේ සහිතව නව නිවාස විශාල සංඛ්‍යාවක් අපට ඉදිකිරීමට හැකියාව ලැබුණා. අද පටන් මේකතු වෙන මේ විරු අභිමාන ණය යෝජනා ක්‍රමයේද ප්‍රතිලාභ හිමි කර ගනිමින් විස්්‍රාම යාමට පෙර අභිමානවත් සහ ගෞරවනීය පුරවැසියෙකු ලෙස ජීවත් වීම සඳහා අවශ්‍ය අඩිතාලම ඔබ සකසා ගන්නු ඇතැයි මාගේ අපේක්ෂාවයි. කටුනායක ගුවන්තොටුපළ පුරුල් කිරීමේ දෙවන අදියර නියමිත කාලවකවානු තුල අවසන් කරන ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ එම ව්‍යාපෘතිය ප්‍රගතිය සම්බන්ධයෙන් ඊයේ සිදු කෙරුණු විශේෂ සාකච්ඡාවකදී කටුනායක ගුවන්තොටුපළේ පැකේජ් ඒ ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කෙරුණේ 2020 වසරේදී. එය මෙරට ආරම්භ කෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය දෙවනවා. 2014 වසරේ ඉවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කිරීම ආරම්භ කෙරුණා. වසර තුනකින් මෙහිදී කිරීම අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් යහපාලන රජය එය අතහැර දමා තිබුණා. ව්‍යාපෘතිය යළි ආරම්භ කෙරුණේ 2020 වසරේ නොවැම්බර් 18 වෙනිදායි. ඒ යහපාලන රජයේ ව්‍යාපෘතිය අතහැර දෙමින් වසර 5කට පසුවයි. නව ව්‍යාපෘතියත් සමග වසරකට මගින් හැසිරීමේ ධාරිතාව මිලියන 15ක් දක්වා ඉහළ නැංවෙනවා. ඒ වෙනුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකරන අතර උස් මාර්ග පර්යන්තයක් මගී පාලම් වැසි ජලයේ අපහරණ පද්ධතියක් ජීව වායු සැලැස්ම සහිත කොම්පෝස්ට් පද්ධතියක් මහල් පහකින් යුත් රතගාලක් ඉදිකිරිනවා. කොවිඩ් වසංගතය නිසා මෙරට සංවර්ධන ව්‍යාපෘති කිසිසේත් අඩාල නොවිය යුතුය යන්න රජයේ ස්ථාවරයයි. මේ නිසා කිසිසේත් ඉදිකිරීම ප්‍රමාද වීමට ඉඩ නොතබන ලෙසට බිම සාකච්ඡාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොන්ත්‍රාත් බහර සමාගම්වලට හා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ජේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ප්‍රවීණ ලේඛකයෙකු සහ කෘතහස්ත ගීත රචකයෙක් වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පසුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරනවා. රෝකාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහන් අභාප්‍රාප්ත වී තිබුණේ. අභාප්‍රාප්ත වන විට 74 වන වියෙහි පසු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහන්ගේ දේහය බෙවන විට අංක 60 දුම්රිය පොළපාර ලක්ෂපතිය මොරටුව යන දිවසේහි තැන්පත් කර තිබෙනවා. හෙට උදෑසන 9ට දේහය කොළඹ ජයරත්න මංචලාවේ තැන්පත් කිරීමට නියමිතයි. අනතුරුව පස්වරු 4ට බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාකාරයේදී අවසන් කටයුතු සිදු කරන බවයි ඥාතීන් පවසන්නේ. රටේ වසංගතයක් පවතින අවස්ථාවකදී ආර්ථික අපහසුතා මැද සමෘද්ධි රුපියල් දහසකින් වැඩි කිරීමට රජය ගත් තීරණය ජනතාවගේ ඇගීමට ලක්ව තිබෙනවා. වැඩි කළ රුපියල් 1000 සමෘද්ධි දීම නව එල්හෙර් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 8000කට ලබා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේදී පැවැත්වුණා. එල්හෙර් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධි ලාභින් වෙනුවෙන් රුපියල් මිලියන 8ක මුදලක් මේ සඳහා වෙන් කර තිබෙනවා. සමෘද්ධි ලාභින් පවසන්නේ මෙම දීම නව වැඩි කිරීම තමන්ට විශාල සහනයක් බවයි. ආදී පවුල් සඳහා අවශ්‍ය ඉවත් වීම සඳහා මේ වෙලාවේ ලොකු උදව්පකාරයක් වෙනවා වැඩි කළ සමුද සහනාධාරයේ කොරෝනා වසංගතයත් එක්ක මූණ දීලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට පොඩිම මුදලක් නෙමෙයි දැන් රුපියල් 1000කින් වැඩි කරා කියන්නේ ඇත්තටම අපිට ගොඩාක් සතුටුයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ වී මිලදී ගැනීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කරතයි පොළොන්නරුව හා නැගෙනහිර කලාප භාර වී අලුයි මණ්ඩල ප්‍රාදේශීය කළමනාකරු EW නිමල් ඒකනායක පවසනවා. මහකන්නේ වගා කළ වියස්සනු තවත් මාසයක පමණ කාලෙකින් නෙලා ගැනීමට නියමිත බවයි ගොවින් පවසන්නේ. එමාසනු වලට වැඩි ලාභයක් ලැබෙන පරිදි නාඩු කිලෝ 1ක් රුපියල් 90කටද සම්බා කිලෝ 1ක් රුපියල් 92කටද කිරි සම්බා කිලෝ 1ක් රුපියල් 96කටද මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි වියළවි මණ්ඩල ප්‍රාදේශීය කළමනාකරු EW නිමල් ඒකනායක පවසන්නේ.
දෙදස් විසියක විසිදක වර්සේ අස්වයන්න මේ වෙනුවට රජය සාතික මිලට අපි වී මිලදී ගත්තත් අතිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මත් එක්ක කොම්පෝස් පොහොරවලි වී අස්වයන්න නෙලා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. බතුකම ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රී 9ට පමණ මෙසේ වෙඩිතබා ඝාතනය කරැත්තේ බතුකම නගරයේ ගාමිණී මාවතේ පදිංචි චන්දිමාතිල් හානි පෙරේරා නමැති වයස අවුරුදු 40ක පමණ කාන්තාවක්. ඇයගේ නිවස පිටුපසින් ගිනියවයක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙවසේ හිමිකරු පිළිබඳ විමසමින් දෙවස තුලට පැමිණ තිබෙනවා. එහිදී අදාළ කාන්තාව කෑගසා සිහිසුන් බැද වැටී තිබෙනවා. අදාළ කාන්තාවගේ කෑගැසී මැසි දෙවස් හිමිකරු වාසිය දරුවන් දෙදෙනාද සමග දෙවසේ කාමරයක් තුල සැඟව තිබෙනවා. එහිදී ඝාතකින් අදාළ කාමරයටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර සිහිසුන්ව ඇද වැටි සිටි කාන්තාවගේ හිසටද වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. දෙවස් හිමියා සමග තිබූ පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය දැනට කර ඇති පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා. බැතරිය පස්වරුවේ කුරුණෑකල විල්බව වැවේ දේනාමින් සිටි ගැහණු දරුවන් 4 දෙනෙකුගෙන් 2 දෙනෙකු දී ගිලීමියකුස් තිබෙනවා. දේනාමින් සිටි 4 දෙනාම දී ගිලීකියත් ඔවුන් බේරා ගැනීමටයි ප්‍රදේශවාසීන්ට හැකියුනේ. එහිදී බරපතල තත්ත්වයේ පසු වූ 3 දෙනෙකු රෝහල්ගත කිරීමට කටයුතු කෙරුණත් ඉන් 2 දෙනෙකු මියකුස් තිබුණා. දැන් ක්‍රීඩා පුවත්. SSC විවෘත ටෙනිස් තරගාවලිය පසුගියදා SSC ටෙනිස් පිටියේදී පැවැත්වුණා. වයස්කාණ්ඩ ප්‍රවීණ සහ විවෘත තරඟලිසයි තරඟාවලිය පැවැත්ුණේ. මෙහිදී කාන්තා විවෘත අවසන් තරඟය සඳහා අංජලිකා කුලේරා සමග ජනලි මනම්පේරි තරඟ වැදුණා. එෙහිදී 6-1 සහ 6-2 ලෙස අංජලිකා කුලේරා තරඟය ජයග්‍රහණය කළා. පිරිමි විවෘත අංශයේ ශූරතාව දිනාගත්තේ තෙහාන් විජේමාන්නයි. කනිෂ්ඨ ශූරතාව කිරන් වෛරවනාදන් දිනාගත්තා. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සංවිධානය කළ අන්තර් සමාජීය ලීග් රග්බි තරගාවලියේ ප්‍රථම වටේ තරගයේ ජයග්‍රහණය කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් වුණා. තරගයේ පැවැතුනේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. ඔබට සුබ දවසක්.